අයිබුවන් කියලා පිළිගන්නවා අදත් එන්සිෙන් ක්‍රියේෂන් YouTube චැනලයත් එක්ක සම්බන්ධ වෙන හැමෝම. අදත් ඔයගොල්ලෝ අහපු ප්‍රශ්නෙකට උත්තරයක් විදිහටත් අනිත් අයට ඒක දැනගැනීමක් විදිහටත් තමයි මේක මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මීට කලින් අහපු ප්‍රශ්නවලට ගැන උත්තර ලබා දුන්නේවා තියෙනවා වීඩියෝ විදිහට. ඒවට දාන කමෙන්ට්ස් සමහර ඒවා දාන ඒවා දැක්කහම කනගාටුවටපත් වෙන අවස්ථාත් තියෙනවා. නමුත් මම අපි ඒවා ගැන ගණන් ගන්නේ නැහැ. මොකද අපිත් එක්ක ගොඩක් අය සම්බන්ධලා ඉන්නවා මේ පිළිබඳව දැනුවත් වෙන්න කැමති අය. ඉතින් අපි ඒගොල්ලොත් එක්ක මේ ගමන ඉදිරියට යනව එක තමයි සිද්ධ වෙන්නේ. නමුත් පුංචි කනගාටුකම් ඇති වෙනවා ඔයගොල්ලෝ වෙනුවෙන් මේ කරන කැපකිරීමට ඔයගොල්ලන්ගේ සමහර අයගෙන් ලැබෙන ප්‍රතිචාර දක්වාම. ඉතින් අද මාතෘකාව මියගිය කෙනෙක්. අපි දැන් මළගිය ඇත්තෝ යන්නේ කොහෙද කියලා දන්නේ නැහනේ. මියගිය කෙනෙක් කොහොමද අපි කොහෙ ඉන්නවා කියලාද හොයාගන්නේ සහ කොහොමද ඒක ගැන අදහසක් ඇති කරගන්නේ කියලා. අපි දන්නේ අපේ මියගිය අය මොන මොන ආත්ම භාවවල උපදිනවද කියන එක. ඉතින් අද ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා හිතුණා සහ ඔයගොල්ලන්ට ඒක මං හිතන්නේ වැදගත් වෙයි. තම තමන්ගේ ඥාතිවරු කියන අම්මා තාත්තා වුණත් හිරියත්තලා කිරියම්මලා වුණත් සහෝදර වුණත් කවුරුණත් මිය ගියාට පස්සේ කොයි ආත්ම භාවවලද උපදින්නේ කියන එක. ඉතින් මේක බුද්ධ දේශනාව ඇතුලේ ගත්තාම තියෙන දෙයක් තමයි. අර ධර්මයට බර වෙලා ඉන්න කෙනෙක් අනිවාර්යෙන් අවසාන මොහොතේදී මොන විදියට මරණය සිදු වුණත් බොහෝ දුරට සුගතිගාමී වෙනවා කියන එක දැකලා ඇති ධර්ම කියන්නේ බුදුදහම දේශනා ඇතුලේ හාමුදුරුවරු බරන්ට කියන කොටත් ඔබට මේක ඇහිලා ඇති. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කොතනද ඉපදුනේ? දැන් ඉන්න ආත්ම භාවය පිළිබඳව යම් අදහසක් අපිට ගන්න පුළුවන්ද වගේ තැනක්. ඉතින් මේ වාගේ වෙලාවකදී අපිට මේ ශාස්ත්‍රය ඇතුළෙම, ඒ කියන්නේ අපිට මේ වරම් ශාස්ත්‍රය තුළදීම දීපු අවස්ථා තියෙනවා තමන්ගේ ඥාතිවරු අඳුනා ගන්න තැන්. ඔබට මතක ඇතිනම් අහලා තියෙනවා නම් ඥාතිවරු ගෙනල්ලා කතා කරනවා කියලා තියෙන තැන් දැකලා තියෙනවද? ඥාතිවරු ගෙනල්ලා කතා කරනවා කියවල්ලා ගෙන්වා කතා කිරීම, අන්න එහෙම තැන් තියෙනවා. ඉතින් මම කියන්නේ ඒ තියෙන හැම තැනක්ම හරියටම මේක කරනවායි කියන එක නෙමෙයි අදහස් කරන්නේ. මෙන්න මෙහෙම අපිට වරන් ශාස්ත්‍රයක් තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන් ඒ වාහනකරුට හෝ ඒගොල්ලන්ට පුළුවන්කම තියෙන්නේ කොහොමද? තමන්ගේ ඥාතිවරයා හරහා අර අනිත් ඥාතිවරයා ගැන විස්තර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් කෙලින්ම ඒ පිටස්තර ඥාතිවරුන්ට අර ශරීර කූඩුවට ආවේශ වී ආරූඪ වීමේ හැකියාව තියෙනවා. ඉතින් සමහර විට අපිට පුළුවන් අඳුනක් එහෙම නැත්නම් වෙනත් ආරූඪයක් පාවිච්චි කරලා ගිහිල්ලා තොරතුරු අහන්න දැන් මේගොල්ලෝ ඉන්නේ කොහෙද කියලා. හැබැයි ඒ දේවාලවල තියෙන ශක්තිය බලයේ අණුව තමයි ඉන්න තැන හඳුනා ගන්න වෙන්නේ. ප්‍රබල දෙවි කෙනෙක් විදිහට ඉපදිලා හිටියොත් සමහර විට ඔය යක්ෂාත්ම වලින් ශාස්ත්‍ර කියන තැන්වල අයට පේන්නේ නැහැ. හැබැයි නිවැරදිව වරන් ලැබිච්ච කෙනෙක් හිටියොත් නම් දෙවි දේවතාවගොල්ල පවා දැකලා ඒ පිළිබඳව විස්තර කීමේ හැකියාව ඒ යක්ෂාත්මයකට උනත් ලබා දෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ඒ ආත්මයේ යක්ෂ වුණාට එයා කරලා තියෙන කුසල්මේ බලය මත එයාට ඒ හැකියාව ලැබෙනවා. නැත්නම් ලබා දෙනවා වරමක් විදිහට. ඉතින් අන්න එහෙම වුණොත් ඔබට ඔබේ ඥාතිවරයා ඉන්න තැන හරියටම දැනගන්න පුළුවන්. හරි. දැන් ඒ ඉතින් ගිහිල්ලා කොහේ හරි ගිහිල්ලා බලා ගන්න එකනේ. අපිට මෙහෙම පුළුවන්. අපිට පුළුවන් අපි විශ්වාස කරන අපි කවුරු හරි හොඳ ළඟ ඉන්න කෙනෙක් මිය ගියොත්, අපි ගොඩක් බැඳීමක් තිබිච්ච කෙනෙක් මිය ගියොත් අපිට පුළුවන් මාස 3ක් 4ක් ඇරලා, ඒ කියන්නේ මොකද එයාට තුප්පා දෙන්න යම් කාලයක් ගන්න ඉඩ තියෙනවනේ. එහෙම වුණොත් රෑ පහන එහෙම තියලා බුදුන් වැඳලා පහන එහෙම තියලා හිත පිරිසුදුව එයා ඉන්නේ කොතනද කියලා මට සිහිනෙන් දැනගන්න ලැබේවා කියන වාගේ ප්‍රාර්ථනාවකින් ටිකක් නිදා ගන්නවා. එදා දවසේ හිතේ සැහැල්ලුවෙන් හැබැයි නිදා ගන්නවා. බොහෝ විට මේක කීප වාරක් කෙරුවොත් ඔබට අර ඥාතිවරයෙක් කොහොමවිල්ලා කතා කරන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඔබට සිහිනෙන් ඊට අදාළ සංඥාවල් ලැබෙන්න පුළුවන්. ඔබට සමහරට මියගිය අය ගෙනල්ලා කෑම දෙනවා දැකලා ඇති හීනෙන්. අඳින සමහරට ඒ හීනෙන් ඔබේ ඥාතිවරයා හීනෙන් දකිනකොට සමහරට හරියමං ඇඳුමක් ඇඳගෙන නැහැ. විරූපී වෙලා වගේ ඉන්නවා දකිනවා. සමහරලාට අඳින්න කියන්නේ අඳින්න වස්ත්‍ර නැහැ. ඛණ්ඩ දෙයක් නැහැ වගේ ස්වභාවයක් දකිනවා. සමහරට හීනෙන් ඇවිල්ලා කියන අහවල් පිරිකර පූජා කරන්න පුතේ එහෙම වුණොත් මට වස්ත්‍ර ලැබෙනවා කියලා. සමහර අය ආවේශලා අපිට කියනවා මං ඉන්න තලය තුල මෙන්න මේ දුක තියෙනවා ඒකෙන් මිදෙන්න මට අහවල් සාංගික දානයක් දෙන්න කියලා. ඉතින් මේ විදිහට තමන් ඉන්නතන දැක ගන්න පුළුවන් අර විදිහේ නිදාගෙන අපිට හීනෙන් දැක ගැනීම හැකියාව තියෙනවා. මොකද මේ සතු අත්දැකීම් මට ඕන තරම් තියෙනවා සහ මං ගාවට ආපු අය සමහර අය කියපු අවස්ථා තියෙනවා. ගොඩක් වෙලාවට එන්නේ gedara කෙනෙකුට ආවේශ වෙලා නැත්නම් අරුඩු වෙලා මට මේ දේවල් ඕනේ කියලා කියන එකක් තමයි වෙන්නේ. එතනින් තේරුම් ගන්න ඕනේ ඒගොල්ලෝ බලවන්ත ආත්ම භාවවල නෙමෙයි ඉන්නේ. හැබැයි ඒ වගේම සමහර අවස්ථා අත්දැකීම් මට තියෙනවා යම් පුද්ගලයෝ මිය යන්න කලින් අපි කියලා තියෙනවා. ඒ කියන්නේ මිය යනකොට ඒ පුද්ගලයාට මතක් කරලා තියෙනවා
ඔබ දැන් මියගියාට පස්සේ මෙන්න මේ වාගේ තැනකට තමයි යන්නේ කියලා. හැබැයි ඒක ආරූඪ හරහා ආවේශ හරහා නැවත ඒගොල්ලෝ හොයලා බැලීමක් කරද්දී ඒ ආත්ම භාවය තිබිලා තියෙන්නේ අපි අර මුලින් කියපු තියමු තැනම තමයි. ඒ කියන්නේ එතෙන්ට ගිහිල්ලා යන්න හැකියාව තිබිලා තියෙනවා කියන එක. ඉතින් ඒ වාගේ සමහර අවස්ථා තියෙනවා අපි මියගියාට පස්සේ ඒ දිව්‍ය ලෝක තලවල ඉන්න අපේම සංසාරයේ ඇවිදපු අපිත් එක්කම එකට ඇවිදින අය අපිව දැක්කොත් අපිව එකතු කරගෙන යනවා ඒගොල්ලන්ගේ යම් තලවලට ඒ තියෙන ශක්ති ප්‍රවේද අනුව. මොකද ඒ තියෙන තමන්ගේ තැනකට එක යනවා මිසක් එතනින් එහා එක යන්න එයාටත් ශක්තිය තියෙන්න එපැයි. එයා ඉපදිච්ච කෙනාටත් ශක්තිය තියෙන්න එපැයි. ඉතින් අන්න ඒ වගේ එහෙම ශක්තිය තිබුණොත් එකතු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් දිව්‍යතාලයක නිකම්ම උපාද වීමක් විතරයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ ඔයගොල්ලන්ට ওই එක අවස්ථාවක් තමයි. ඒ කියන්නේ හීනෙන් බලා ගන්නවා කියන එක. හරිද? හීනෙන් බලා ගන්නවා කියන. සමහර විට ඔබ මෙච්චර කාලයක් දන් දීමක් නැතුව කෙනෙක්. ඒ දන් පින්කම් වැඩි කරපු නැති කෙනෙක් නම් ඔබේ පියා මිය ගියාට පස්සේ අම්මා, ඒ කියන්නේ අම්මා නැත්තම් තාත්තා මිය ගියාට පස්සේ නැත්තම් කිරියත කිරියම මිය ගියාට පස්සේ ඔබේ පවුලේ කෙනෙක් හදිස්සිය වෙනස් වීමකට ලක් වෙනවා. ඒ කියන්නේ වෙනසක් වෙනවා. එයා ඕන්න දන් දෙන්න ගන්නවා, සිල් ගන්න ගන්නවා, නිකන් අර මේ ආගමනුකූලව වැඩි වෙනවා. එහෙම වෙන්න ගන්නකොට මතක තියාගන්න සමහරට අර මිය ගිය කෙනාගේ ආකර්ෂණය සිද්ධ වෙලා එයා ඉන්න දිව්‍යතලයට අවශ්‍ය වෙන දේවල් මේ ඉන්න පුද්ගලයාලව කරව ගන්න උත්සාහ කරන බවක් වෙන්නත් පුළුවන්. ඉතින් මේව හඳුනා ගැනීමක් කරනවා. ඊළඟ දේ තමයි උප්පත්ති කේන්ද්‍රය පරීක්ෂා කිරීමක් කරොත් ඒ මියගිය කාල සීමාව, මියගිය හේතු සාධක හඳුනා ගන්න පුළුවන් නම් කේන්ද්‍රය හරහා අන්න ඊළඟ උප්පත්තිය කෙසේ සැකසුණාද කියන එක පිළිබඳව යම් අදහසක් ගැනීම හැකියාව තියෙනවා 100%ක් කියලා. එහෙම තහවුරු කරන්න බෑ. මොකද අපි කාගේවත් ජ්‍යොතිෂයේ දැනුම මම කියන්නේ ඉස්සර හිටපු ඍෂි මට්ටමින් තියෙනවා කියලා. ඍෂිවරු මට්ටමින් අපි කාගේවත් දැනුම නැහැ. අපි කාගේවත් කියපුවාම දැනට ඉන්න බොහෝ අය ගැනම හිතාගන්න. එතකොට අපිට පුළුවන්නේ අපි ලෞකික අත්දැකීම් සහ අපි මේ ශාස්ත්‍රය තුළ යම් ප්‍රැක්ටිකලි ප්‍රගුණ කරපු දේවල් තියවනේ. ඒ දේවල් මත අදහසක් දෙන එක විතරයි අපිට කරන්න පුළුවන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ අහපු ප්‍රශ්නෙට මොකද්ද මළගිය අයකු හඳුනාගන්නේ, ඒ කියන්නේ කොහෙද ඉන්නේ කියලා හඳුනාගන්නේ නම් එක්කෝ ඉන්න කාල සීමාවේදී කරපු කේපු දේවල් පිළිබඳව අවධානයෙන් ඉන්න ඕනේ. නැත්නම් මිය ගියාට පස්සේ අපිට දේවස් ආරුඩ වලට ගිහිල්ලා ඒ තැනකින් අපිට හරියට තොරතුරු ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් අපි සිහිනේ භාවිතා කරමින් අපිට මේගොල්ලෝ ඉන්න තැන් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. මේවා ඔයගොල්ලෝ ප්‍රායෝගිකව කරලා බැලුවොත් විතරයි ඔයගොල්ලන්ට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. සමහර අයට නම් මම මේ කියන කතා සමහරට ඕලාරික එහෙම නැත්නම් පිස්සු කතාවක් විදිහට සැලකන්නත් පුළුවන්. ඉතින් මොකද මේ සමහර අය එක එක කමෙන්ට්ස් දානවා. ඉතින් මම ඒවා දැකලා තියෙනවා. ඉතින් ඒවා අපිට ඒ තරම් අදාළ දේවල් නෙමේ. මෙහෙම දෙයක් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. කවුරු මිය ගියත් ඔබට එයා ඉන්න තැන ගැන හොයන එකේ ලොකු තේරුමක් නැති වෙයි සමහරට. මොකද එහෙම හොයන බලන එක තමන්ගේ වැඩක්නේ. ඒ කියන්නේ මිය යනකොට අපි යන්න ඕනේ සංසාරේ කොහෙද? මොන ආත්ම භාවයකද ඉපදෙන්න ඕනේ? නිවන් දකින්න බැයි නම් අපිට ඒ මග යන්නේ නැත්තම් අඩුමතරමේ සංසාරේ සුගතිය හරි උපදින්න එපැයි. අන්නේ සුගතිය යනකොට යන්නේ කොහොමද? කොහොම මොනවා කරොත් දේ තැන් වලට යන්න පුළුවන් කියන එක දැන හැඳින ආගම ධර්මය තුලින් දැන හැඳිනගෙන ඒ වැඩ කටයුතු ටික දිනපතා නැත්තම් අඩුමතරමේ පුළුවන් උපරිමයෙන් කරනවා නම් අපි දන්නවනේ අපි මරණයෙන් පස්සේ කොහෙද යන්න තියෙන්නේ කියලා. අපිට දැනෙනවා ඒක මරණේ ලාස මරසාන මරණාසන්න මොහොත වෙනකොට දැනෙනවා. ඔබටත් සමහර අය කියවිලා ඇති මරණාසන්න මොහොතට ඇවිල්ලා කෙඳිරි ගාන කෑ ගහන අය දැකලා තියෙනවා නම් ඔබ මේ ඒගොල්ලෝ කියනවා පුතේම මාව එකයි යන්න මේ අහවල් මේ රතේකින් ඇවිල්ලා ඉන්නවා කරත්තයක් ඇවිල්ලා ඉන්නේ මාව එකයි යන්න මේ නවත්තලා ඉන්නේ කට්ටිය බලන්න ලස්සනට ඇඳගෙන ඉන්නවා මේ මං එනකම් බලාගෙන ඉන්නේ පුතේ මට ඉක්මනට යන්න ඕනේ මේ වගේ අත්දැකීම් නම් මට තියෙනවා. ඒ කියන්නේ මෙහෙම අය 50 දිනකට කියපු දේවල් ගැන අහලා තියෙනවා. සමහර අය කියනවා අනේ පුතේ මට වතුර ටිකක් කියාපම් මං ගිනි ගන්නවෝ කියලා කෑ ගහපු අයත් ඉන්නවා අත් උසුරු උස්සගෙන. මේනකොට ඔහොම දැකපු දවස්තාව තියෙනවා. ඉතින් ඒතොර හිතා ගන්න අමුතු වෙන දෙයක් නැහැ. ඒගොල්ලෝ මරණින් මතු කොහෙද යන්නේ කියන එක පිළිබඳව. ඉතින් මෙහෙමයි එක දෙවියෙක් විශ්වාස කරගෙන එක්කෙනෙක් තමයි මේ ලෝකෙටම තියෙන එච්චරයි කියලා වෙලා විශ්වාස කරගෙන යන කෙනෙකුට නම් මේ කියන කතාව තේරෙන්නේ නැති වෙයි. මොකද අපිත් එක්ක සම්බන්ධලා ඉන්න අය බෞද්ධ ආගමිකයන් විතරක් නෙමෙයි අනිත් ආගම් වල ඉන්න අයත් ඉන්නවා. ඉතින් ඒ අයට මතක් කරන්න තියෙන්නේ ඔබට ඔබ එක දෙවි කෙනෙක් ඇදහුවාට මේ ලෝකතලය තුළ දෙවි දේවතාගොල්ල අපි දන්නවා 33 කෝටියක් දෙවිවරු කියලා වචනයක් හරි අහලා තියෙනවනේ. ඉතින් අපි එහෙමවත් හිතාගන්න ඒ වගේ ලොකුවටම දේවතා දේව සභාවල් දේව මණ්ඩල ඒවා තියෙනවා. මොකද අපි ඊළඟ මාතෘකාවේදී කතා කරනවා දේව සභාවක් කියන්නේ මොකක්ද දේව මණ්ඩලයක් කියන්නේ මොකක්ද කියන එකත් මේ ඊළඟ මාතෘකාවේ ඊළඟ වීඩියෝ එකේදී බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයගොල්ලෝ. ඉතින් මේ මාතෘකාව වැටෙද්දි මට කියන්න තියෙන ඔන්න ඔය කාරණේ පමණයි. ඒ කියන්නේ ඔබට යම් කෙනෙක් හඳුනා ගන්න ඕන නම් අපිට වෙනම ශාස්ත්‍රයක් නැහෙනේ. අපිට අඳුනක් බලන්න බැයි නම් Tamante එහෙම ආරූඪයක් නැත්තම් බලන්න ක්‍රමයක් නැහෙනේ. ඉතින් ඒ වාගේ තැනකට එක්කෝ ගිහිල්ලා බලන්න එහෙම නැත්තම් Tamante පුළුවන්
කියන්නේ තමන්ට පුළුවන් අර මං කියපු විදිහට පහනක් තියලා නිදාගෙන පහුවදා ඉන්න. ඉතින් මම මේ පහනක් තියලා හීනෙන් අපිට අවශ්‍ය තොරතුරු ලබා ගන්න කොහොමද කියන වීඩියෝ එකකුත් ඊළඟ වතාවෙදී අනිවාර්යෙන් දාන්නම්. ඒක කරන වතාව, ඒ කියන්නේ කරන්න ඕනේ කොයි විදිහටද, මොකද්ද ඒකෙදි කරන්න ඕනේ කියන එක පිළිබඳව වෙනම වීඩියෝ එකක් ගේන්නම්. මෙතනදී මට ඕන වෙලා තිබුණේ මියගිය අයකු හොයාගන්න ක්‍රමවේදයක් නැද්ද කියලා අහපු ප්‍රශ්නෙට තියෙනවා අන්න ඒක කොහොමද කරන්න කියන එක ගැන යම් අදහසක් දෙන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් නැවත හම්බෙනතුරු හැමදිනාටම තෙරුවන් සරණයි කියලා අදට සමු ගන්නවා.